කාලෙකට පස්සේ විශ්විත ටීවී YouTube නාලිකාවෙන් අලුත් වැඩක් එක්ක අලුත් කලාවක් එක්ක ඔබලොම් වෙන්න පියාවා. රන් සලඹ වේදිකා නාට්‍ය කාලයක් ලංකාවේ වේදිකාවට වෙලා වසර දෙකක පමණ නිහඬියාවකින් පස්සේ අලුත් විදිහට අලුත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් එක්ක යලි කරඩියට එනවා. අද අපි මේ සාකච්ඡාව තෝරගත්තේ විශ්විත ටීවී නරඹන ඔබලොම් වෙනුවෙන්. මේ නාට්‍යයට එකතු වෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳව බොහොම සුහදශීලී කතාබහක් එක්ක තොරතුරු ඔබ වෙත ගෙනෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි හඳුනාගනිමු මේ ආදරණීය රංගන ශිල්පීන් ශිල්පිනියන්. මම කැමති මුලින්ම හඳුනා දෙන්න අපේ රටේ ආදරණීය කලාකරුවෙක්ව. මේ කලාකරුවා බොහොම විශේෂයි. මේ කලාකරුවා ගැන කතා කළොත් ගොඩාක් දේවල් කියන කතාව. කමක් නැහැ. අපි තව ටිකකින් කතා කරමු. අපි ඉස්සෙල්ලා හඳුනා ගනිමු මේ අපේ රටේ අස්සක් මුල්ලක් නැර ඕනාම කෙනෙක් හඳුනන ආදරණීය කලාකරුවෙක් සේන ගුණවර්ධන. ආයුබෝවන් සේනයි. ආයුබෝවන් කිව්වා. ඉතින් සේනයි කොහොමද මේ දවස්වල ගෙවෙන්නේ ජීවිතේ? මේ දවස්වල සාමාන්‍ය දෙයක් ගෙවගෙන යනවා. පිළාටි දෙකක තුනක් විතර වැඩ කරගෙන යනවා. තවත් අපූර්ව චරිතයකට පළකෝන දක්ෂ රංගන ශිල්පියෙක් අපි දෙකේ ඉන්නවා. අපි වැඩසටහන බොහොම ගෞරවයෙන් පිළිගන්නවා රංගන ශිල්පී සුනිල් ජයරත්න. අයබෝ. ඊළඟට මගේ දකුණු පැත්තේ ඉන්නවා තවත් යොවුන් රංගන ශිල්පියෙක්. චිත්‍රපට 50කට පමණ ටෙලිනාට්‍ය 50කට පමණ රංගන ගායකත්වය එකතු කරපු චිත්‍රපටය ටෙලිනාට්‍ය මෙයාදී කලාවන්හි නියැලෙන අද මේ රංගන ශිල්පී. අපි බොහොම ආදරයෙන් පිළිගන්න වැඩසටහනට ලලිත් මදුරංග. ලියට අපි හඳුනා ගන්නවා තවත් බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. ටෙලිනාට්‍ය 15කට පමණ තමන්ගේ රංගන ගායකත්වය එකතු කරපු මෙයාද ලිය රංගන ශිල්පිනිය. චිත්‍රපට 10ක පමණ තමන්ගේ රංගන හැකියාව මුසුකද රංගන ශිල්පිනියක්. අපි හඳුනා ගනිමු මෙයාද ලිය රංගන ශිල්පිනිය ජයවිනි බුද්ධිකා. අයබෝවන්. මම තවත් රංගන ශිල්පිනියක් හඳුනා ගන්නවා. ඇයි බොහොම ගොඩාක් කාලෙදිම රංගනයට අවතීර්ණ වෙලා මේ වන විට ටෙලිනාට්‍ය කීපයක ඒ වගේම චිත්‍රපටයක රංගන දායකත්වය එකතු කරපු ආදරණීය රංගන ශිල්පිනියක්. ඉදිරියටම වැඩසටහනට ඉසුරි දිල්ෂා. අයබෝවන්. හොඳයි අපි මීළඟට හඳුනා ගන්න යන්නේ තවත් බොහොම සුවිශේෂී කලාකරණියක් රන් සලල වේදිකා නාට්‍යයේ වැඩි වැඩපොරසක් කරන කලාකාරිනියක් විදිහට කිව්වොත් මම හිතන්නේ නිවැරදි. මෙහි තිර රචනය නැත්නම් පිටපත් රචනය කරන්නේ ඇය. ඒ විතරක් නොවේ මේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ඇය. මේ වේදිකා නාට්‍යයේ ඇඳුම් නිර්මාණය, නැටුම් නිර්මාණය මේ ආදී සියලුම කටයුතු සිදු කරන්නේ ඇය. අපි ඇය පිළිගනිමු මේ වැඩසටහනට ධම්මිකා ඇහැලියගොඩ. අයබෝවන්. ඉතින් මේ වේදිකා නාට්‍යයට සංගීතයේ සපයන අපූර්ව සංගීතවේදී අපිත් එක්ක එකවා. ඔහු ගුවන්විදුලි සංගීතවේදී අතුල ලියනාරච්චි. මේ වේදිකා නාට්‍යයට එකතු වෙන පිරිස ගත්තම හැමෝම අපූර්ව දක්ෂයෝ. කලාවේ කුමන හෝ ආකාරයක නියලෙච්ච දක්ෂ කලාකරුවෝ. ඊළඟට මම හඳුනා ගන්න සුන්දරම වේදියේ තවත් දක්ෂ කලාකරුවෙක්. මල්සල් සිතුවිලි කැසට් පටය තුළින් රසික සමූහය අතර තමන්ගේ කර රසායන හඬ මුසිතල ගායන ශිල්පී. චිත්‍රපට පසුබිම් ගායනයෙන් කලාවට එකතු වුණු මෙයාගේ කලාකරුවා 18 වසරකට පෙර සිට කලාවේ නියැලිච්ච කලාකරුවෙක්. අපි පිළිගනිමු එමිල් පොනෑන්ඩෝ. මෙලකට අපි හඳුනා ගන්නවා මේ වේදිකා නාට්‍ය කුමන ආකාරයක සාර්ථක නිර්මාණයක් වුණත් නිර්මාණය අතින් රසවත් වුණත් මේ වේදිකාවට ගෙන එනකොට ලොකු කැපකිරීමක් කරන්නට ඕනේ. ඉතින් මේ වේදිකා නාට්‍යයේ රඳා පැවැත්ම එහෙම නැත්නම් වේදිකා නාට්‍ය මෙතනින් එහාට ගෙනියනවද නැද්ද මේ වේදිකාව තුළ රසිකයාගේ පැසසුම් සහිතව ඉදිරිපත් කරනවද නැද්ද යන තීරණය කරන්න නිෂ්පාදකවරයා. අද මේ වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන්නේ තවත් ආදරණීය කලාකරුවෙක්. වසර 25කට පමණ පෙර කලාවට අවතීර්ණ වුණු දක්ෂ කලාකරුවෙක්. චිත්‍රපට 8ක
Ewakeba Indian cipta pada paha kepamana, ewakeba Vedika Natya kipeka rangkana dayakatte ekatu kala daksha rangkana shilpiye me Ramsanga Vedika Natya sahaya adhyakshanaya karanne ohu ohu thamai me Vedika Natya nishpadaka karaya piliwenama api Sampath Wickramasinghe Andra gana awasan wasin Vedika Natya cipta pada eka rangkana dayakatte ekatu kala etum shilpiniya api piligarimu Asha Jayadissa Orang itu mengatakan ini adalah api berusaha naik kaki. Dalamnya apa? Mau kemana tidak lagi? Nah, me bagian nanti apa lian itu ini? Ini, mikir mukadd waktu biji mukadd juga. Me kok mukadd hari ini hari? Atau mama, awal itu, ekennya hari asal eva gaya tamai me samane nanti kita pas lian na huru ni. Ekennya pas seledi pori pori nanti dilipat kerana liala. Iting kalau kata di mana Vedika Natya, ekanye mana me wisan dera kundala kesi bagi apa gamay itu le godak nanti, idir patkara. Iya tering atter me mang pasal jana kalau mang hitu loko nantiya lian onakian ekta tibba mage hite. Hebei kalau ekka adhya apa? Oh, me nanti toh aku cari tegur panak program apa ada me parakar Sunil Jayala. Sunil, api Sunil jalan tika katakan ini sila, api balalimu poli korsap, oh, me rangsalu ini karena nanti kanda bawa. Eh, mau mana ni yang dari mana? Maharaja tu mana? Kopan awan na raja tu mana? Me mana bintaya? Kuhi senggawi ad. Sunil, mahu tengok raja mana ni? Ini mai, katam dari. Dekat dek kata lagi apa dah no, ni mana? Ini ni ni ramsalam ini di kalangan kita sambal dengan itu. Kamu dek ni ni mana? Dan thailand ni situ paling mau kerja kerja hitiya, Vedika awen dapat mang apa aje? Boleh mana me nanti sanggup apa aje? Namun me Raja pin hima katan dari kerana apa ni? Kalau Raja pin orang ini lagi kerana saya ni perpina. Hei, sampat. Me, akhirnya percuma katakan. Muka tu me, Vedika Natya kerana kita kerana hari Bharat itu dapat itu. Muka tu me kita mudah golak naik kerana kori. Rehearsal golak kerana kori. Ani kalau orang tu ada muka tu, dia nak sungkat kata kiri kerana muka amari. Itu ni, obat itu Muhammad ni beri kerana ni anti dari tadi cari. Oh, itu kan mereka mahu barangan mana mahu mereka kalim mahu mereka rangka apa begini? Irwasi mereka nirmana tawadurutak upanang lala mereka tawat sarthak kerana mana matlo kuasa tiap mereka saman ulur dakwa arah yang. Ini asa apa itu mahu mereka mahu apa yang terus melihat mereka katakan lala. Api mewakili kerumah kita, api berde patang katde. Atau hari tanto saya me mata lebih je saudar silpin silpinan. Hari mereka matu mata saya bela badino. Mang atau mereka niye zamaniu garukarno ay silu dina tu. He tu ni saat amai meter duri dana ke sah sahkan pulang. Lalit matu langga. Bumbu laksa kalap. Tapi pada ini, ini kerana apa? Kau mahu tahu apa agama ini sih terlebih? Yang kamu boleh mengajar orang ini, khabar ini lebihnya sahaya oke. Apa itu? Makai didas dolar itu, makai kalakar itu, awam berkeran ni. Mana ini kerana apa? Harunu kotar. Dan ni tetapi makai mul apabila ni ini kerana, ini sampah tipu mesin yang terbaik udah oke. Pada ini, anak katnya siru dina, mana dalam belak puruk ini udah oke. Jadi ini sah, ini opna orang kan happy orang pun sinema, telinga, adiaksi, nispaan ini. Tiranajane, rangane, evake music video perdana cerita ini, semua dia makan mati. Nampak tu berada. Ia, nampak make, kalau ini dia, evake bau jilid tu guru orang. Itu, eka, mana, me, padak, una, kalau ada en, eka, das, dolai, mam, me, perdes ini, mam, badul le. Eka, bises dia, mungkin badul le, jadi, kalau ini entah, mungkin kolong awe, das, dolai. Badul le, sorry, ini pilno. Mantap, sama. Abi, si naya, badul le. Mungkin ada orang yang tertek, eka, mana kira? Nisanta Sahodari, ini kan kodak satu tuh. Kebetulan ni, kalau kalau ni bangun apa tu sahaja dia tu.
Wasal ki yadda kalawala sambandhayak? 2012 ඉස්සරහම බලලා තියෙනවා. ඔව් වසර 12කට වඩා ඒ අතරතුරේ මම 2010 විතර මගේ හිතයට ලොකු ආශාවක් තිබුණේ මේ රංගන කටයුතු වලට. ඉතින් 2010 විතර මම ඇත්තටම සුගත් සමරකෝන් මහත්මයාගේ කාර්යාලයකට සම්බන්ධ වුණා. ternary මට ලොකු ආශාවක් ඇති වුණා චිත්‍රපට වල සිනමාවේ. ඊට පස්සේ මම වේදිකාවෙත් මිට කලින් වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා තිබුණා. ඒ වගේම ටෙලි නාට්‍ය කමාචාර සේවගේ හැම පැත්තකටම සම්බන්ධ වෙලා තිබුණා. මට මේකට සම්බන්ධ වෙන්න ලැබුණේ ධම්මිකා සේරුවේ මට ආශ්‍රිතකම් ලැබුණා මේ ක්ෂේත්‍රේ වැඩ කරද්දී. ඇයි ඉතින් සුබ ආරාධනයක් කළා. ඉතින් මම බොහොම සතුටින් ඒක බාරගත්තා. බොහොම හොඳයි ඉතින් ඔබේ ඒ රංගන හැකියාවත් එක්ක මේ වේදිකා නාට්‍ය ඉස්සරහට යන්න ඉදිරියට කරගෙන යන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ඊළඟ කෙලා ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා රන්සලෙන් පොඩි කොටසක් බලමු නේ. කිවද මේ පුතුනේ කලබලේ පියාණනේ වාසල්යාට මාළියාවට රන්සලමක් හමුවා පියාණනේ. මොනවද? වාසල්යාට රන්සලමක් හමුවා එසේ පියාණනේ රන්සලමක්. පුදුම වෙනට කාරණා නැහැ පුතුනේ. වාසල්ය කියන්නේ රාජවංශ කුලමක්. ඔබ කෙසේද එසේ පවසන්න පියාණනේ? අපේ රන්සලඹ වේදිකා නාට්‍යයේ අපූර්ව චරිතයක් නිරූපණය කරන රංගන ශිල්පියෙක් ඉන්නවා. මේ රංගන ශිල්පියා පිළිබඳව රටේ අස්සක් මුලක් නැති ඕනම කෙනෙක් දන්නවා. අපි මේ ඕගොල්ලෝ හැමෝම දන්නවා. හැබැයි ඕගොල්ලෝ නොදන්න කාරණයක් මම කියන්න සූදානම් වෙන්නේ මේ රංගන ශිල්පියා පිළිබඳව. ඕගොල්ලෝ දන්නවද මේ සීනයි කියන මොකද කියන්නේ? ආ මම නේද? ඔව්. සීනයි. ඉතින් කියන්න බැ පොඩ්ඩක්. මම ලොකු සීනයි කියන්නේ හීම් බබා. නැත්තම් හැබැයි මම දන්නවා මොකද දන්නවද එකම චරිතය කොටස් 2000කට වැඩිය රඟපාපු ලෝකේ එකම රංගන ශිල්පියා මෙයා. ඔයගොල්ලෝ දන්නවා නම් වෙන කවුරු හරි දන්නවා කියන්න. කොටස් 2000කට වැඩි නැති නේද? අපි ලෝකේ ගැන ඇත්තට එහෙම දන්නේ නැහැ මම. සාමාන්‍යයෙන් අහලා තියෙන ආසියාවේ ලෝකෙත් තියෙනවා තමයි. ලංකාවේ එකම චරිත නාට්‍ය තුනක. ඔන්නේ නාට්‍ය තුනයි ඉතලයි මේ නාට්‍ය තුනේ එක නාට්‍යයක් කොට බැලුවොත් කොටස් කීයක්ද එක නාට්‍යයක තුනේ? කග්ගිය 600 ගානක්. කොටස් 600 ගානක්. කග්ගිය 1000 ගානක්. ඔව්. 1000 මම දන්න විදිහට කොටස් 2000කට වැඩි. කොටස් 2000කට වැඩි. 2000 සා වැඩි එකම චරිතේ. හිඹබ චරිතේ මේ චරිතේ. ඕක වෙන කවුරක් රඟපාලා නැහැ. වෙන කවුරක් රඟපාලා නැහැ. ඒ වගේ එක චරිතයක් කොහෙ රඟපාලා කියන කවුරේ ලංකාවේ ඉන්දියාවේ නාට්‍ය තුනකත් නැහැ. ඔව් නාට්‍ය තුනකට රඟපාලා නැහැ එකම චරිතේ. පාලිමේදී කතා රංගන කිව්වේ නෑ. හැබැයි හිමුපතිය ගැන කතා කරා. ඔව් කතානායකතුමා කතා කරා. එතකොට අපේ මල්ලිගා කතා කරා. මල්ලිගා මහත්තයා කතා කරා. ඉස්සරව බාධිතු ඒ චරිතය වැදගත්. ඒක වැදගත්. චරිතය. අනේ කියන්නේ බොරු කියන. විශේෂිත චරිතයක්. බොරු කියන. අපේ රටේ නම් දේශපාලක බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. දේශපාලක අපේ රටේ රජු නෙවෙයි. අපේ රටේ නෙවෙයි. රජවරු ගැන කතා කරානේ. රජෙක් ගැන. මගේ පොඩ්ඩක් ඉතින් වර්තමානයේ රජවරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Ini wedi kanan itu belum diterai. Tahu ya, tinggal lagi.
Kerap ada tiada. Aiyah kita mau iba online tu kian. Khususnya kian nani, mama rangganan cium ke terbilla. Mulaim mak kamera awak kisah rangga pemak kelanan kali, aturannya sudah malang kali. Kian iting thank you uncle, eda mama tour gatta ya ke, eva date, mama sambandhe kerja gatta. Iting ini arupu kamana tek sudah malang kali, nu tawa api sunil langkai. Tinggalah nuan uncle, betulnya hey, ayam orang mata kerana ni, ayalah andun nala di lama ini ayam, tinggalah ni sah tama ayalah yang di nung kama mata tama ini mata me drama yang kat kamu ni, ting, ini tama. Satu lagi yang na, ada mewin aku tu me, ansalan tu ini kan arti, perdana cari, api kata kan asha jayatis. Mama kalau ada sambandh ini, dasar nama si anu tu nih. Ida kami dah tulis suruh pramana itu sama sahaba kita lagi. Ini muka tu mama vitim itu vidas gatel no. Jadi aku sambandh vidas gatel no yang mana sah? Dengar kami. Vidas gatel ni silap kalau ada sambandh ini. Nah, oh anu tu nih mama sambandh tu nih kalau ada anu tu nih dasar nama anu tu nih. Telnatik itu kemana gaya katit itu mana cipta parti dekat kawagai itu mana main artir Vedika artir kerja ramban dulu mulman artir sama maker ran sambil artir ekor mata aradna kalau diskusi orang tuh no sampai tu kencing mati ada itu mata mama tu main kita aradna kere kawagai itu diri itu mak ayah lupa balap orang tua tu no telnatik nishpa ada yang kerana sah jaksa ni jalan mana. Okay, ni tirinan tiada nirmana itu cerita orang terpiannya tapi wispita TV hara perbicaraan dia ni. Emil pernah tu mana? Kau muda, kau lagi mekat sambandh itu video, mekat apa nama kau muda? Masa nama. Masa nama dia. Mama dah deng. Kalau saya straight deng, ini sila mama itu ni aku dah hati kepal ya kita berani. Mama palungnya mata mata kai, mama visual lekak itu sambandh bela. Mama rangganin daya kat tuh ni. Eh awak tahu ni itu mana? Percaya, kipya kelabuna itu mama usaha kerja. Apa itu yang ngabase mama? Kita rangganin. Ini dewal lagi. Diunu kerangan itu dia te ando nak iela. Ini pasing mata ayat. Tahu kipya kelabuna daya ni pilih bandar. Manusia tu percaya kata mula. Maki awak tawan bintang itu, nama ni awak tawe itu a khawatir hari mama gayanya, teteh mama ini ada anu nak kira ada asing, mama mage nirman, mage mma gita dolah, mama abjak sekalawa, eva sial mendeval, kata itu keragana, adavena kote malasar situ beli kira la gita dolah ke keset patya, mage langka pura dan beda hari min pawatina. Ewakim mama adyaksenya nispaadenya, rangganin daya katun citra pata thunak, mage ekak doktor ko aimu ko, anitteka premo anteu, anitteka hello anurada. Iting mage jiwite itu mama loko daya ekatukaragan mama meyana gamana, mama Vedika nati walad rupuahi ni ende, rijiti ende, sangiite ende, hema pertekim mama praguna vela mama tawa tawa idrite ende mage balapurutu kim mama meyana gamana. Siapa mende kata itu kerana apa? Sampat, kami kan. Mee nanti ogol hari bahasa nanti mula. Mee kalau ni patah gaya dia juga. Ini tu, ikat mana mee kehelir kehelir ni. Mee ramai tu, pada mee kata kamu. Mee mee dengan mee arah pi mili kata apa ini lah. Bada alu ni, na. Kata macam ini na. Entar mana? Mata ke? Ikhannya, ada. Mee tu mana Evi lah, mee ayah Evi lah. Amat oh
Thank you.
Apa ini nanti ada kampan dulu, ada mesin trainer, dengan tegur tegur manuver, samangge kekal daksa tawar dulu, menghilang tegi bu, green, maki wajan itu tidak, atau menirmani sarat kerana, apitul, mata luku hayak puna, apit ada setumi luku hayak puna, ini yang, ini entar mata hati satu pun, bonus tu. Bonus tu di, itu kan sanggih tu wedi, apa tu lihat nalar semua, apit istu tu obat kiri, nama wedi kan apit itu sanggih tu, Rasanya berdikar, na, tetapi posisinya berdikar ni cuma ada bonus tu di. Negeri ini berdikar nanti dulu ada kerja ni. Kanggani penting kita rakam ni bi, adiaksenya, nirmana kerana, mesti alatium, alatannya, aduh nirmana, mian mimi kulo ada, puru ada, aja orang berdikar, kumar orang berdikar, sevi kawo, rendi niyo, mesti berdikar dekik berdikar andal,
විශාල බාරදුර කටයුත්තක් කරපු මේ ධම්මික ඇහැලියගොඩ ඔබලත් අපගේ ස්තුතිය අවසන් වශයෙන් අහන්න. ඇත්තටම පොඩි අදහසක් කියන්න ඕනි මේ නාට්‍ය ගැන. මේ වේදිකා නාට්‍ය රත්සල්ම කියන වේදිකා නාට්‍ය ඉන්දියාවේ නාට්‍යයක්. ඒ නාට්‍ය ඇතුලේ ඇත්තටම මේ ලංකාවේ කිසි දෙයක් නැහෙනේ ඔක්කොම ඉන්දියාවෙන් ගෙනාවේවා. උඩරට පහතරට සබරගමු කියන සම්ප්‍රදායන් තුනම ඉන්දියාවේ තමයි ආරම්භය. ඒගොල්ලන් ඇවිල්ලා තමයි මෙහි ව්‍යාප්ත කරේ මේවා. ඒ ආරම්භයත් එක්ක මට ඕනකම තිබ්බා උඩරට පහතරට සබරගමු කියන සංකලනයක් මේ නාට්‍ය ඇතුලෙන් සමාජයට ඉදිරිපත් කරන්න. දරුවන්ට අනාගතයට ඉදිරිපත් කරන්න. ඒක තමයි භාරත නාට්‍ය කලාව කියලා කියන්නේ බොහොම ප්‍රසාරණය වෙච්ච කලාවක්. ඒකේ සංස්කෘතික දේවල් ගොඩාක් තියෙනවා. තියෙනවා. දැන් ඔය ලංකාවේ තිබෙන නාට්‍ය සම්ප්‍රදායන් ඔක්කොම එකට එකතු කරලා ඉන්දියානු උරුවට මේ නාට්‍ය සකස් කරන්න ඔබ ඒ පිළිබඳව ලොකු හැදෑරීමක් කරලා තියෙනවා. ඇත්තටම මම කලායතන අධිපතිවරයා. නර්තනයේ පැත්තෙන් මම පාරම්පරික නර්තන ශිල්පිනිය. ඇත්තටම පොඩි කාලේ ඉඳලා නර්තනය නාට්‍යයට වඩා නර්තනය තමයි මම කරේ. ඉතින් ඒක ලොකු දෝතැන්නක් වුණා මට මේ නාට්‍ය වැඩ කටයුතු ඉතාම සාර්ථක කර ගැනීමට. එකම නිර්මාණය මේකද ඉස්සර ගන්න බලාපොරොත්තු වෙනවද? මම ඇත්තටම ඉදිරියේදී අපිට පාසල් වලට දරුවන්ට අවශ්‍ය වෙන පරිදි විෂය නිදේශයට අනුකූල වෙන විදිහට නාට්‍ය නිර්මාණය කරන්න හිමින් ගිහමින් යනවා. ඒ ප්‍රාර්ථනාව නැත්නම් ඒ අදිස්ථානයේ ඉලක්කය ජයගන්නට අවශ්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි ජයමිනි බුද්ධිකාව මේ නාට්‍ය ලොකු අංගදායකත්වයක් තමයි මේකට ලොකු කාර්යභාරයක් එකතු කරනවා නම් අවසන් වශයෙන් කියන්නකෝ මොකක්ද වාර කියන්න තියෙන අදහස්? මේක මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඒ වගේම මම හැමෝගෙම ඉල්ලනවා මේ නාට්‍ය නරඹන්න. ඔගොල්ලොම තීරණය කරන්න මේ නාට්‍ය නරඹලා ඒක මොකක්ද කියලා විශේෂ වැඩක් කරන්නේ. හරි ලස්සන වැඩක්. ඒක නිසා ඇත්තටම මාර්තු 3 වෙනිදාට හෝමගම මධ්‍ය මහවිද්‍යාලයට පැමිණෙන්න අපේ නිර්මාණය බලන්න අපිට ආශිර්වාද කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හොඳයි. බොහොම ස්තුතියි ජයමිනි බුද්ධිකා. ඔබටත් බොහොම ස්තුතියි. ඊළඟට මේ ඩබලක් ඉන්නවා විතර මේ ඉසුරි කියන අවසන් වශයෙන්. අවසාන වශයෙන් ඇත්තටම මේ ඩ්‍රාමා එකේ ඉන්න කට්ටියම කිහිපවතාවම කියුණා මේක එක පවුලක් කියලා. ඒක ඇත්ත. උදේට ධම්මිකා මිස් යාගෙන එනවා ඒ අපේ ටීචර් ගුරුතුමී නැටුම් ගුරුතුමී. ඉතින් උදේට යාගෙන ඇවිල්ලා මෙතන කට්ටියත් එක්කලා හරි සමගියෙන්. ඉතින් මා උදේට සමහර වෙලාවට සුනිල් අංකල් එක්කගෙන සමහර වෙලාවට අපේ සම්පත් අංකල් එක්කගෙන හවසට අනිවාර්යෙන් ගේගාවට ඇවිල්ලා මම විතරක් නෙමෙයි උයන්නේ. ඔව් අපේ සම්පත් අයියා උයලා දිනා ඔයගලන්ට තාත්තගෙන් වගේ ඇත්තටම තාත්තයි අම්මයි වගේ පවුලක් වගේ කියන්නේ අපිට ටී ටයිම් එකට එක එක රසවත් කැමති වර්ග එමත් හදාගෙන මේ එක එක්කෙනා එක එක දවසට හදාගෙන එනවා. සම්පහයෙන් කිසිම අඩුවක් නැහැ ඇත්තටම. ඇත්ත අම්මයි තාත්තයි වගේ මේකේ ඉන්න හැම කෙනෙක්ම මට අම්මයි තාත්තයි වගේ. ඉතින් මට වඩා ගොඩක් වැඩි මල්ලයි ඉන්නේ. ඉතින් අවසාන වශයෙන් බොහොම ස්තුතියි ගොඩක් පින් මාව මෙහෙම පරිස්සම් කරනවා. මාව ගෙදරින් මෙතනට එක්කන් එන්නේ ගොඩක් පරිස්සමෙන්. මෙතන ඉද්දිත් ගොඩක් පරිස්සම් කරනවා. ගෙදර යද්දිත් ගොඩක් පරිස්සමට එක්කන් යනවා. ඉතින් බොහොම ස්තුතියි ඒකට. සහ ඔයාලත් හැමෝම එන්න හෝමගම මධ්‍ය මහාවිද්‍යාලයට 3:06 අපේ ෂෝ එකේ තියෙන හරිම ලස්සන කතාවක්. ඉතින් කවුරුත් හිතන්නේ නැති විදිහ කතාවක්. හරිම අමුතුයි. හරි ලස්සනයි. ඉතින් හැමෝම එන්න. ඒක තමයි ඉතින් මගේ අවසාන. මම ස්තුතියි සුරි. ඔබේ කලා ජීවිතය චිරක් කාලයක් ওই විදිහට ගෙන යන්න සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යන්න හැකියාව ලැබුවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුනි. අවසන් වශයෙන් වැඩසටහන ලස්සනයි. යා සුසු දේවල් තියෙනවා. උදායි මේකේ රජා අපි ඔබේ අර ගාම්භීර චලිතය අපි දැක්කා. අවසරයි බලමුද? රජා අවසන් වශයෙන් කියන්නේ මොකද ඉතින්? මෙහෙමයි. දැන් අපි එක පවුලක් වගේ හැමෝම කතා කරලා එක පවුලක් වගේ යන්නේ කරගෙන යනවා. හරියට මට තියෙන්නේ මෙහෙම දැන් හැමෝම කතා කරන්නේ. අර අරකට මම කැමති මොකද සේනජ කිව්ව එකටත් කැමති. මෙතන ප්‍රවීණ නැහැ.
ඔක්කොම එකයි. ඒක එක මගේ අදහස දිනේ ඔක්කොම එක මට්ටමකට ගෙනියන්නේ. ඒ කියන්නේ ඔක්කොම සියලු දෙනාත් එකම එකට එක මට්ටමකට විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා හැමෝගෙන ගිරිකින්ම මොකද මේක උදේ අපි කරන්නේ මේ අපිට නෙවෙයි අපිට බලන්න නෙවෙයි අපි කට්ටියද අපි බලන්නේ මේ ප්‍රේක්ෂකය කියන්නේ මහජනතාව ප්‍රේක්ෂකර අපි මේක කරන්නේ ඒ නිසා හැම කෙනෙක්ම අපි මේ මිනිස්සු ගන්න ටිකට් එකට අසාධාරණ නොවෙන්න අපි මේක රසට හරියට උපනම් වල මේක එකතු වෙලා හරි දේ දෙන්න තමයි උත්සාහ කරනවා ඒක මම ඉල්ලීමක් කරනවා ඔක්කොම ඒ දේ දෙමු කියලා කට්ටිය තව දෙයක් කියන්න ඕනේ මේ අපිට මේ නාට්‍ය පසුබල නැත්නම් වේදිකා පරිපාලන කියන්නේ වාර්ලී රාහුබද්ද කලාකරුවෝ මතක් කරගන්න ඕනේ වනවා පිටතර ඉතල ගියා ඊට අමතරව මේ නාට්‍ය සම්බන්ධයෙන් තව පිරිස් ඉන්නවා නම් ඒ ගැන කියන්න අවස්ථාවක් දෙන්න පුළුවන් අපි කියමු ඒ ගැන සාකච්ඡා මේ නාට්‍යයේ ඉන්න මෙතන කණ්ඩායමක් ඒ කියන්නේ රජුරුවන්ගේ රජවාසලේ නලංගර පිරිස තමයි මගේ රංග කලායතනයේ දරුවන් මොකක්ද රංග කලායතන රිද්මරංග කලා කලායතනයේ පාදුක පාදුක රිද්මරංග කලායතනයේ සම්බන්ධව දැනට අපේ ගෙදර තමයි පවත්වගෙන යන්නේ කලායතනේ පිළියංගල ක්ලාස් තියෙන තැන්වල තියෙන ක්ලාස් කියන්නකෝ දුරකථන අංකය මේ නාට්‍ය සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් තා මේ කලායතනේ ඔව් ඒකට සම්බන්ධ වෙන අංකය කලායතනේ තියෙනවා අපේ නිවසේ තියෙන්නේ මගේ දුරකථන අංකය තමයි 0.78169.8518 වැඩි 0.78169.8518 වැඩි දුරකථන නැහැ එක අංකයයි මට තියෙන්නේ ඒක වැඩ නම් ඇති ඒක තමයි තියෙන්නේ ඒකට අපිට කතා කරන්න පුළුවන් නර්තනයේ පැත්තේ සියලුම දේවල් සඳහා ඒ වගේම මේ නාට්‍ය බලන්න අපි මේ තව විශේෂ දෙයක් තියෙනවා මේ නාට්‍යයේ මේ මෙහෙ විතරක් නෙමෙයි හෝමාගම මධ්‍යම විද්‍යාලය විතරක් නෙමෙයි දැනට අපි සැලසුම් කරගෙන තියෙනවා ආරාධනා වෙලා කරලා තියෙනවා අපිට ඉබ්බාගමුව වස්ගමුව රත්නපුර වැනි ප්‍රදේශවල දැනට ඒ කියන්නේ 17 වෙනිදා තමයි අපේ මාර්තු 17 වෙනිදා තමයි වස්ගමුව ප්‍රදේශයේ මේ සංසල්ප වේදිකා නාට්‍ය වේදිකාගත වෙන්නේ මාර්තු 17 ඔව් මයිංගලේ පැත්තේ ඉන්න කට්ටියට වැඩගත් ඔව් බලන්න එන්න මේ සම්පත් මේ එතකොට මේ මේක දෙන්න තව නල්ලි ඉන්නේ ඔව් දැන් මේකේ තමයි අපේ මේකේ පුරෝහිත කියලා කැරක්ටර් එකක් තියෙනවා අපේ නම ඇවිල්ලා ජයසිංහ එයාවිල්ලා පුදෙරනේ වැඩසටහන් අධ්‍යක්ෂවරේ එයා ගම්සී පෞද්ගලික රාජකාරියක් නිසා අද සහභාගී වුණේ නැහැ ඒත් ඒ වගේම අපේ තව ඉන්නවා මේ හේවල් දෙන්නෙක් ඉන්නවා රජවාසලේ ඔව් මේ අපේ නාට්‍ය රජවාසලේ කවටිය ඒ වගේ මගේ වේදිකා නාට්‍ය සම්බන්ධයක් කරන් තිනවා. ඉතින් ඒ දෙක තමයි මම මේකට මේ ආශා කරේ මේක මේ මේකත් සම්මාන මට්ටමට ගෙනියන්නේ. ඉතින් අතර මේකට මේ කට්ටියක ගුණක් උසාවියක් හම්බ වෙනවා. ඒ වගේම මගේ තව බලාපොරොත්තුවක් තියෙනවා අපි දැන් මේ කලින් කොරෝනා වලට කලින් කරා අපි නැවත තාපව ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ ජෝතිපාල උපහාර ගී නර්තන ප්‍රසංගය. අපි 18 වෙනිදා ජූලි 18 වෙනිදා තමයි පවත්වන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට මම මේ දැන් ඔබතුමාගේ මේ නාලිකාවේ බලන කට්ටියට මම කියනවා කැමැති අය ඉන්නවනම් රංගනයේ කැමැති අය නර්තනයේ කැමැති අය ඉන්නවනම් සහභාගී වෙන්න අපේ නම්බරයට ඇමතුමක් දෙන්න අපි පසුව දැනුම් දෙනවා ඒගොල්ලන්ට තැනක් ඒ තැනට ඇවිල්ලා ඔඩිෂන් එකක් වගේ දීලා අපි කට්ටිය අරගෙන අපි මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒ කියන්නේ එන්න ඒ කියන්නේ කලාවට සම්බන්ධ වෙන දක්ෂතාවය තියෙන කට්ටිය හැංගිලා ඉන්නවනේ ඒ ඇයට අත දෙන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ. අපි අවසන් වශයෙන් කතා කරමු මේ ලලිත් එක්ක. ලලිත් කියන්නේ මේ වීජපිට අඳුරගත කොල්ලෙක්. නිකන් උඩ කොල්ලෙක්. ආත් කොල්ලෙක් සහ කාලෙකට පෙර. විජානකට අවුරුදු 4 කට පෙර. කාලෙකට පෙර. හරි මේ ලලිත් කියන්නේ අවසන් වශයෙන්. අවසන් වශයෙන් කියන්නේ ඉස්සර වෙලා මට හිතුණා ඔබතුමාව ඉන්ටර්වයුව කරන්න කියලා. මම දැන් ගොඩක් අය. ඒක වුණාට තවත් එකක් තහවුරු වෙනවනේ. ඉතින් මේ දවස්වල දැන් අපි හැමෝගෙම එහම මේ දවස්වල මොකද කරන්නේ කියලා. මමත් නිවේදකද මම ඔබතුමාගෙන් අහන්න මේ දවස්වල මොකද කරන්නේ? මේ නිවේදක ශිල්පියෙක් විදිහට මේ ලලිත අඳුර ගන්න හම්බෙච්ච කරපු දේ අපි විගතර ගන්න ගොඩක් වැඩ තියෙනවා මම මේ
කරන්නේ මොනවද කියලා අහන්නට ඩියෝලයි ලලිත් නේ නොකරන්නේ මොනවද කියලා කරන් උත්තර දෙන්න ලේසි. ඒ ලොයින් දෙකේ එක් දෙයකට මේ සමිති කොට ගොඩක් දේවල් වාදස්සයි. ඒකට අභියෝගය. අනිවාර්යයෙන්ම. මේ මොනම් මේ දවස්වල මේ අලුත් නාට්‍ය පටන් ගන්න යනවා. ඒකේ ප්‍රජාවට දෙයක් කරන්නේ මම නාට්‍ය කුමාර ඩීරා උපද්දගේ කඩතුරාගේ තියෙන පුරතුල තියෙන්නේ මේ නමාත්‍යයේ මේ මාස 26 වෙනිදා සුළු ඉදරක් තියෙනවා මාත්‍ය කරන කණ එකකින්. ඊට පස්සේ අපි තියෙනවා මේ ලොකු මැජික් සංගඨනයක් තියෙනවා මේ මාර්තු මාසේ 29 30 31 දවස් තුනේම සංදර්ශන නමයක් තියෙනවා. ඒකෙන් කොහෙද තියෙන්නේ? ඔව් කොහොමද මේ පිටිපන තමයි තියෙන්නේ. පිටිපන ප්‍රදේශයේ තියෙන්නේ. තාපතර කටයුතු කරලා නැහැ මේ මාසේ අන්තිමට වගේ ප්‍රචාර කටයුතු. ඒත් මොනවා තමයි ඉතින් ගොඩක් දේවල් තියෙනවා. මම අහන්න කාරණාව මේ නාට්‍යයට සාර්ථක කරගම ගොඩක් මෙතුමත් ගොඩක් සුදුමල් කරනවා. ඉතින් මෙතුමත් ගොඩක් උදව් කරා. සෑහෙන්න කියන්නේ කරන්න ඕන දේවල් සෑහෙයි. ඒ කියන්නේ ඒ වෘත්තියට අදාළ දේ යටතේ හිර වෙලා හිටියේ නැහැ. අලුත් දේකුත් නැහැ නේද? චිත්‍රපටිය අධ්‍යක්ෂක. ආ චිත්‍රපට අධ්‍යක්ෂක මැජික් සිප්පියක් නේද? ඔව් මම මේ ළඟදිත් අංකයේ චිත්‍රපටයේ වැඩ කළා අද්භූත බොනික්කා. බාර නිහතමානී ව්‍යාර අවයාජ චරිතයක් කියන. අපි දැන් අපි මේ කලාකරුවන්ට සියලු දෙනාම අවයාජයි. බොරු කඩසෝ කියන අපි සමාජ වචනේ පාවිච්චි කරන්නේ ඒ වගේ නැහැ. ඒ කියන්නේ මම මේ අලුත් දෙයක් මට. නමුත් මම මේක කොහොම හරි මහන්සියලා කැප වෙලා සාර්ථක කරගන්න බලාපොරොත්තු මේ සම්පත් මහත්මයාටත් ගම්මික මහත්මයාට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරේ. ඉතින් මේ සම්බන්ධ කරගත්තට ඉදිරියේදී බලමු. මොකද අපිට යමක් කමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කලාවෙනුත් අපි කරපු සහ කරන පිරිසක් විතර ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ දේ සාර්ථක කරගමු. සියලු දෙනාට සුබපතනවා. ඉදිරියට ඒ වගේ මේ නාට්‍ය බලන්න එන්න ඔබලාගේ ප්‍රදේශයේ මේ නාට්‍ය දැන් ඉදිරියේදී පුවත්පත්වලින් පල කරනවා. ඉතින් ඉදිරියේදී කතා කරලා ඔබලාගේ ප්‍රදේශයට දර්ශන වාරයක් ලබා ගැනීමට කතා කරන්න අපිට. හොඳයි මම සියලු දෙනාටම ස්තුතිය බල කරනවා රන් සලඹ අලුත් හැඩයක් එක්ක අතීතය පිළිබඳ පුංචිතරු වර්තමානයේ දන්නේ නැහැ රජ කාලය පිළිබඳ අපේ රටේ මේ ඉන්න වර්තමාන පරපුර දන්නේ නැහැ ඒගොල්ලෝ දන්නේ ඉතිහාස කතා වලින් විතරයි ඉතිහාසයේ පොත්පත් වලින් විතරයි ඒ ඉතිහාස කතා වලින් රසවත් වෙච්ච පුංචි දරුවෝ ඔවුන්ට ඒ නියම යථාර්ථය වේදිකාවකට ගෙනල්ලා සජීවීව රජ කාලේ මෙන්න මේව තිබුණේ කියලා දෙන්න තරම් සමත් වෙන වේදිකා නාට්‍ය මේ රන් සලබ වේදිකා නාට්‍ය. ඉතින් අපි වැඩිපුර කතා කරන්න ඕනේ නැහැ. තවත් ගොඩක් දේවල් දැනගන්න හම්බුණා. අපි රංගන ශිල්පීන් තොරතුරු දැනගත්තා. එහෙමනම් අපි ආයිත් ලස්සන වීඩියෝකින් මේ වගේ ලස්සන වීඩියෝකින් හම්බ වෙනකම් අපි සමුගන්න සිල්පනාට ජය නියත අනාගතයට ජය.